අප හඬ සවන බඳිනා ගුවනේ හඬ රැව් දෙවනා සවනින් සවනට ඇසෙනා තානායම් පල තුඩකින් තුඩකට නැගෙනා හැම හදවතකම රැඳෙනා නව අරුතක රස මවනා තානායම් පල ඔබට කතා කරනා තවත් එකක් නොවෙනා ගම්දොර අපියස සිට සයිබර් ලොබ අක්මුල් සිසාරා අපේ කමේ අඳුරය කමේ අඳුරය තානායම්පල රේඩියෝ www.thanayampala.com සිටින සියලුම රසික රසිකාවියන්ට අපි ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ කාව්‍ය අභිමානි විශේෂ කාව්‍ය මේ වැඩසටහන. ඉතින් තානාම්පල රේඩියෝ වටා එක් රොක් වී සිටින සියලුම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සෑම දිනකම පාහේ නිවැරදි දේ ලබා දෙන්නට ඒ වගේම නිවැරදි යමක් කරන්නට ඔබගේ මේ ආදරණීය නාලිකාව කරන සේවය ඉතා සුළුපටු කාර්යයක් නොවේ. ඒ මන්දයත් තානාම්පල කාර්ය මණ්ඩලය සෑම මොහොතකම උත්සාහ කරන්නේ අදාළ විෂයන්ට අනුයුක්ත වූ රසිකයන් රසිකාවියන් ප්‍රවීණයන් ඒ වගේම සුප්‍රකට කලාකරුවන් සම්බන්ධ කරගෙන විශේෂ වැඩසටහන් ඔබට දිරිණ කරන්නට. ඉතින් වෙනදා වගේම ඔබ වෙනුවෙන් මේ ලෝක කවි දිනයේ සමරන අද දිනය වෙනුවෙන් සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වුණා දිවිනි සුප්‍රකට කවි කිවිදියා රසක්ම. ඉතින් සංජිමා තමයි සංජිමා ලෝක කවි දිනය සමරන අද දවසේ මේ කව්‍යාභිමානි සමරන අද දවසේ කවියට ලැබෙදි කවියට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් හැටියට මට දැනුණ කාව්‍යමය සිදුවිල්ල. ආයුබෝවන්, බොහොමත්ම ස්තුතිවන්. අද වැඩසටහනට නම් බොහොම ලස්සනට කවි කියන්න පුළුවන් දක්ෂ තරු ටිකක් නම් පායලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් අද අපි නම් කවි කියන්න ඕනේ නැහැ කියලා රුවන් මම හිතන්නේ. මොකද අපිට වඩා හුඟක් දක්ෂ ප්‍රවීණයෝ අද මේකට සම්බන්ධ වෙන නිසා කවි අභිමානී තුළින් තානායම්පල රේඩියෝ ගෙනෙන ලස්සනම ලස්සන වැඩසටහනකට තමයි අද අපි ඔබව එකතු කරගන්නේ. නමුත් චුට්ටක් කතා කරන්න හිතර මෙන්න මෙහෙම කවිය ගැන
නොඑක් දිරක් බොහෝ දේවල් කියනවා. විද්වතුන් තවත් දේවල් කියනවා. කවිය තවත් දේවල් කියනවා. ඒ අතරට යනකොට ඒක ගැන කතා කරන්න මම ඉඩ ගන්න නැහැ. නමුත් මම කියනවා කවිය කියන්නේ අම්මා. හැමෝම ඒකට එකඟ නොවුනත් වුණත් ඒක මට ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම හිතනවා අම්මා කෙනෙක් කුසතුල දරාගෙන ඉන්නකොට දරුවෙක්ව පළවෙනිම හඬ දරුවෙකුට ඇහින්නේ මං හිතන්නේ අම්මගේ. ඒ අම්මා කවි කියයි. කුස පිරිමැද මැද දරුවට ඒව දැනෙනවා. ඒ එක්කම ඒ දරුවා මෙලොවට බිහිවුණාට පස්සේ පළවෙනි කවි ඇහෙන්නේත් අම්මගෙන් නෙමෙයිද? ඔව්. මම උපුටා ගන්නවා සුසන්ත දන්දෙනි කලාකරුවා ලියපු බොහොමත්ම ලස්සනම කවියක්. හදවතට දෙනුන කවියක්. ජීවිතේ පළමු ඇසු කවිය කිව්වේ අම්මා නිදි දෙවුදු ලම්බනතුරු කවි කිව්වේ අම්මා පිරිපුන් මිනිසෙකු වන ලෙස කවින් කී අම්මා ලොවතුර සෙරිසරනාපේ කවිරේ ජීනයි අම්මා නිම්මානෙති පිමින්වෙලි කුසතුර මාතරපුූ පිම්මාගති හදින්වෙලි සිතතුරගුරි කරපුූ සම්මාබෙති පිමින්වෙලි සිතතුරදිවි රෙකපුූ අම්මානෙති ලොවකටවී කිම තුට පල නිරපුූ. ස්තුතියි. ඉතින් රුවන් නැවතත් ඔබට කවිය ගැන කතා කරන්නට මත්තෙන් අපි සංජිමා කවියන කුමක්ද කියන වග පොඩක් නිර්වචනය කළ යුතුයි. කවිය පිළිබඳව නොයෙක් නිර්වචන සහ පැහැදිලි කිරීම් තිබුණාට සාහිත්‍ය වෙනත් කලාංගයක් එක ගත්තහම කවිය පිළිබඳව ඉරක් ගහලා හෝ නැවතීමේ ලක්ෂණක් තියලා මෙතෙන් සිට මෙතැනටයි කවිය කියලා සීමා කිරීමට නොහැකි බව තමයි සඳහන් කරන්නේ. අප සිතෙහි පහළ වෙන ඉතාම සියුම් හැඟීම් පවා පළ කළ හැකි තියුණුම කලාමාධ්‍ය තමයි ඇත්තටම කවිය කියලා කියන්නේ. නියතයක් ලෙස විග්‍රහ කිරීම අසීරුවත් මේ පිළිබඳව තවමත් විවිධ මතිමතාන්තර තිබුණාට සරලව විස්තර කළහොත් රසිකයා තුළ වින්දනයක් ඇති කිරීමේලා සමත් රසවත් නිර්මාණයක් කවියක් ලෙස හඳුන්වනවා. අනෙක් සුන්දර වූ කලාවන් පරයමින් රසිකයාගේ සිත් දිනා ගැනීමට මේ කවිය සමත් බව තමයි සඳහන් කරන්නේ. එහෙමනම් මේ කවිය අභිමානී විශේෂ වැඩසටහන වෙනුවෙන් තනයම් පොලට ගොඩනැගුණු ආදරණීය සහෝද කලාකාරිනියක් අපි පළමුවෙන්ම සම්බන්ධ කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගුරු උපදේශිකාවක් ලෙසින් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ බබලවන්නට පායපු
සුවිශේෂ වූ දරුවක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. අද ලෝකේ පුරාවට කවි දිනයක් සමරන්නට තරම් කවිය ලෝක පුරා ව්‍යාප්ත වෙලා තිබෙන මොහොතක අපි කැමති ඔබතුමියගෙන් දැනගන්නට ඔබතුමියට අද දවස දැනෙන්නේ කොහොමද? ඒ වගේම ඔබතුමියගේ හදවතට කවිය දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් සංජිමා මම විශ්වාස කරන විදිහට ඇය ඒ තුළ ලැබුණ කවිය උපයෝගී කරගනිමින් ලස්සන කාව්‍යමය පිළිතුරක් ලබා දෙයි. අපේ තානායම්පල මේ කවි අභිමානී විශේෂ වැඩසටහනට Oh,
කෝටි කවි බැනයක් අහලා අපේ ප්‍රේක්ෂක රසිකයන්ගේ කවියට තිබෙන අවධානය තව ටිකක් රසිකයන්ට තියෙන අවධානය තව ටිකක් වැඩි කරන්නට ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි මේ බැනය යොමු කරන්නට බලාපොරොත්තු වෙන අපේ මමන සිංහ මහත්මියට අපි බලමු අපිට ලබා දෙන පිළිතුර කවියට කොපමණ සාධාරණයක් ඉෂ්ට කරයිද කියලා. කවියක තිබේන සුන්දර භාවය මෙනෙමින් කලපෙන කොට පොහොම සතුටක් දෙනුනා අවධානයකින් මිය කන්දුන් සෑම තෙම පොහොම රැකගෙන කවි කරම බොහොමත්ම වාසනාවන්තයි කියලා. මෙච්චර දක්ෂ කවි කිවිඳියෝ ටිකක් එකතු කරගෙන මේ අපි යන ගමන ගැන මට නම් ඇත්තටම සතුටුයි. ඒ ඇසුර වාසනාවක් මම එහෙම හිතනවා. මෙහෙමයි, ඇත්තටම කවිය එක පැත්තකට වෙලා තිබුණ කාලයක් තිබුණා. ඒ කියන්නේ ගේ දොරමුල්ල වගේ, ඒ කියන්නේ විකාශය වුණා මදි කියලා හිතුණා, තැනක් නොලැබුණා කියලා හිතන ඒ වුණාට එහෙම නැහැ නේද? දැන් ඇත්තටම දැන් අන්තර්ජාලය, රූපවාහිනිය, ඒ වගේම නොයෙකුත් මාධ්‍ය ඕන තරම් ඉඩ දීලා තියෙනවා කවියට. මම හිතන්නේ ඒක අපේ
රටි වාසනාව. ඒ වගේම දැන් එක තප්පරින් අපේ ලංකාවේ තියෙන වැඩසටහනක් උනත් ලෝකේ ඕනෑම රටකට අහන්න ඇහෙන්න සලස්වන්න පුළුවන්. ඇත්තට මේක වාසනාවක්. මොකද සත් සමුද්‍රයෙන් එහා තනි වෙලා ඉන්න හදවතට තමන් ආස කරන විදිය වැඩසටහනක්වත් අහන්න ලැබීම ලොකු වාසනාවක්. එතකොට ඒගොල්ලන්ටත් උනත් හිතෙනවා අපි ජීවත් වෙන්නේ ලංකාවේ තාමත් කියලා. ඉතින් මේ සුන්දරු හදවත් එක්කලා යන ගමනේදී ප්‍රේම මුණසිංහ කියන කිවිඳියත් නෙත ගැටෙන තරම් මම නම් වාසනාවන්ත වුණා. ඉතින් ස්තුතියි බොහොමත්ම ලස්සන කටහඬකින් කවි අභිමානී වැඩසටහන රසවත් කළාට ඔබට. සජිමා, මීට මොහොතකට කලින් අපි කතා කළේ කවිය යනු කුමක්ද කියන ආකාරය පිළිබඳව. දැන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කවිය දැනෙන ආකාරය පිළිබඳව. ඉතින් කවිය දැනෙන ආකාරය පිළිබඳව කතා කරනකොට මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සංජිමා, ලෝකයේ සිටින බහුතරයක් විද්වතුන් කවිය අර්ථකථනය කරලා තිබුණේ මෙන්න මේ ආකාරයට. රමණීය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි. ජගන්නාථ ආකෘතික පරිසමාප්ත භාවයට එක්ුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිත වන්නේය. T.S. එලයිට්. කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි. S.T. කොලරිච්. පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වූ කලී කවියයි. විලියම් ගැස්ලි. රසය ආත්මය කොටගත් වාක්‍ය කවියයි. විශ්වනාථ. එක්තැන් වූ ශබ්දය හා අර්ථය කාව්‍ය වේ. රුද්‍රට. කාව්‍ය යනු බලවත් හැඟීම් නිරායාසයෙන්ම ගලා යාමයි. තැන්පත් වී ඇති චිත්ත වේගයන් අතරින් ඒ පැන නගී. විලියම් වර්ත්ස්වර්ත්. කිසියම් ප්‍රබල වින්දනයක් අර්ථ ගන්වන හෝ සම්පේක්ෂණය කෙරෙන ගද්‍යයක් හෝ පද්‍යයක් වේවා එය කාව්‍යයි. ඇරිස්ටෝටල්. මෙන්න මේ විදිහට තමයි සංජිමා ලෝකයේ සිටිය ප්‍රබල විද්වතුන් බහුතරයක් විද්වතුන් කවිය ගැන අර්ථකථනය කරලා තිබුණේ. ඉතින් සංජිමා, දැන් අපි සම්බන්ධ කරගන්න කලාකාරිනිය කවුද කියනවද නම් අපි පොඩක් විස්තරාත්මකව සඳහන් කළ යුතු කාරණය. මම මෙන්න මෙහෙම ඇයව හඳුන්වා දුන්නොත් මේ කවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කතාබහ කරන්නට අපි සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වුණා තානායම්පල රේඩියෝ මාධ්‍ය ජාලය හරහා. විශේෂිත වූ කලා හැකියාවන්ගෙන් අනුන, ඒ වගේම ඔබ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්, විටක ඇ ගායිකාවක්, තවත් විටක නිවේදිකාවක් සහ තවත් විටක කිවිඳියක්, ඉන් ඔබට ගෙවිට දේශපාලන භූමිකාව තුළ තාරුණ්‍ය වෙනුවෙන් සහ අසාධාරණ්‍ය වෙනුවෙන් හඬ නගෙන සහ හඬ නගපු විශේෂිත වූ තරුණ ජවයක් කිව්වොත් මම හිතනවා වඩාත් නිවැරදි කියලා. ඒ වෙන කවුරුත් නොවෙයි, ඔබත් මමත් හොඳින් දන්න, ඔබෙත් මගෙත් පිනාගත් මේ සහෘද කලාකාරිණිය තමයි මදුසා රාමසිංහ. අපි ආයුබෝවන් කියලා මදුසා රාමසිංහ කියන අපේ සහෘදවේදී කලාකාරිණිය තානෑම්පල රේඩියෝ මාධ්‍යාලය මේ අවස්ථාවේදී සාදරයෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම අපි කැමති දැනගන්නට ඔබතුමියගෙන් මේ කවිය කියන දෙය කොහොමද ඔබතුමියගේ ජීවිතයට මෙච්චර සමීප වෙන්නේ කියලා. ඒක තමයි.
මදුලෝලයන්නි කියන ග්‍රන්ථය ඔබතුමිය විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථයද කියලා අපි කැමති මේ අවස්ථාවේදී දැනගන්නට. මදුසර රාමසිංහ මහත්මියනි, මම මෙහි මෙහෙවොත් ඔබතුමියගේ අද මාර්තු 21 වන දින මොකද කවියට ලැබෙදී කලාවට ලැබෙදී කාටත් ඉතා වැදගත් දිනයක් හැටියට තමයි අද දිනේ සමරන්නේ. ඒ මොකද කවිය වෙනුවෙන් අද දිනේ වෙන්විච්ච දවසක් නිසා. අද දිනේ ගැන එහෙම නැත්නම් ලෝක කවි දිනේ ගැන ඔබතුමියට දැනුනේ කොයි වගේ හැඟීමක්ද කියලා මම කැමතියි දැනගන්නට. ඇත්තටම ඔබතුමිය විසින් ප්‍රකාශ කළ කරුණු සමග සංසන්දනය කිරීමේදී මට පෞද්ගලිකව හැඟුණ දෙයක් තමයි ඔබ රචනාවට වගේම ගායනයට ඉතා දක්ෂ ඇති කියන කාරණය. ඉතින් මේ තානෑම් පොළ වටා එක්රොක්විස් සිටින සහෘද රසික රසිකාවියන් වෙනුවෙන් හැකියාවක් තිබෙයිද ඔබතුමියට මේ මොහොතේ කවියකින් ඔබගේ හඬ මොහොතක් අවදි කරන්නට? ස්තුතියමනම් මදුසාර රාමසිංහ සහෝදර වේදී කලා වේදිනියට අප තානෑම්පල රේඩියෝ සමග සම්බන්ධ වී මෙම කව්‍ය අභිමානි විශේෂ වැඩසටහන වෙනුවෙන් අදහස් කීපයක් හුවමාරු කිරීම සම්බන්ධයෙන්. ස්තුති මදුෂා රාමසිංහ ශිල්පිනේට රසවත් කළාට මේ සැඳෑව. ඇත්තටම රුවන් හිතෙනවා නේද කවිය කියන්නේ මුළු ජීවිතේම කියලා? හිතෙන්නේ නැද්ද ඔබට එහෙම? මොකද මම කුසේ ඉඳන් ගත්තොත් මල ගෙදර මඟුල් ගියා, ඒකම මට මේ මෑත කාලයේදී මම සහභාගී වෙච්ච වැඩසටහනකදී ඇහුණා. හිඟා කන්න පවා අපි යොදාගන්නේ කවිය, තනිකමට අපි යොදාගන්නේ කවිය. ඉතින් ඒ එකම මුළු ලෝකෙම කවි දිනයක් සමරලා තිබුණා. අපිට නැහැ, අපිට තිබුණෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. නමුත් කවිය කියන්නේ හැමෝම තුළ ජීවත් වෙච්ච කෙනෙක්, හැමෝම කවිය, හැමෝම කවියෙක් වෙලා හිටියා. නමුත් ඒ ගැන කාටවත් නිශ්චිතවම කියන්න හැකියාවක් තිබුණේ නැහැ, තැනක් තිබුණේ නැහැ. මං හිතනවා විමල් රූපසිංහ මහත්මයා ලෝකෙත් එක්ක එකතු වෙලා වැඩ කරන නිසාම දෝ මන් දන්නේ ලෝක කවි දිනය ගැන දැනගෙන ශ්‍රී ලංකාවට ඒ තැන ලබා දුන්නා. ශ්‍රී ලංකාවට ලෝක කවි දිනේ අයිති වුණේ ඊට පස්සේ කියලා. එතුමා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති, සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම්. ඉතින් මේ වෙලාවේ මම හිතුවා එතුමාවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න.
ඇත්තටම දිනයක් අවශ්‍ය නැති වුණත් ඕනම දෙයකට අපේ රටේ කලාව කියන එක ගොඩක් ආපස්සට යන කාලයක මුහුණු පොත කියන්නේ බොහොමත් අවදානම් තැන. ඒ අවදානම් තැනේ ඉඳලා අපි කරන්නේ බොහොම උදාර මෙහෙවරක් කියලා මට නම් හිතෙන්නේ රුවන්. ඒතේ බොහොමත්ම ස්තුතියි. නැවත ඔබට මයික්‍රෝෆෝනේ. මේ කවිය ගැන කතා කරලා අතරතුර දිවිනි සුපර්කට කවි කියන රසක් අපි මේ කවිය අභිමානී විශේෂ වැඩසටහන් මාලාවට සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වුණා. ඒ හරහා අපි නැවත සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වන්නේ හිටවන කවි කලා ක්ෂේත්‍රය තුළ අනුභවනීය සේවයක් කරමින් ඒ ළඟා සිටවන්නට වෙරදරන එවැගේම සැබරවදමු කවි සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන සහ දිනිකල් ප්‍රාදේශීය කවි සංසදයේ වත්මන් ලේකම්වරිය වෙන ස්වර්ණ කරවිට අපේ ආදරණීය සෞර්ථ කලාවේදිනියට. ඉතින් අයිබෝවන් කියලා ඔබතුමියවත් අප තානායම් කළ රේඩියෝ මෙතනයට මේ මොහොතේදී සාදරයෙන් පිළිගන්න ලබනවා. අයිබෝවන් අකමැති ඔබතුමියගේ දැනගන්නට ලෝක කවි දිනය සමරන අද දවසේ ඔබතුමියට මමද දැනුනේ මේ කවිය ගැන සහ ඔබතුමියගේ හදවතට කොහොමද කවිය දැනෙන්නේ කියලා. ඉතින් සංජිමා මම හිතන්නේ එයත් ඇගේ පිළිතුර ලබා දෙවි. ඇය තුළ ලැබුණත් කවිය ප්‍රයෝගී කරගනිමින් අපට රසාස්වාදයක් පිළින්නට හැකිවන පරිදි මේ ස්වර්ණ කවිට අපේ සෞද ආදරණීය කලා ජුලිනිය. Thank you.
කියලා කිව්වට කිසිම වැරැද්දක් නැහැ. ඉතින් අපි කතා කරන්නේ සේනාපච්චි කියලා. ඉතින් බොහොමත්ම හෘදයාංගම චරිතයක්. ඇත්තටම බොහොමයක් දෙනා ඔහුට හරි ආදරේ. ඒ වගේම ඔහු කවියට කළ දෑ බොහොමයි. ඉතින් මේ ආරාධනාව ආයුබෝවන් කියලා සේනාම්පලංගොඩයන්ට. තනායම්පලට පිරිගන්නෙමි හද බෙතින් කවිලුව රජ කරන නුබරකි නිමිනිතින් ලොව කවි දිනක් සුමරන විට මීසතින් කීමට හැකිද කිවිදානිමි කවි ශ්‍රුතින්. ඉතින් සංජීවා, මේ ලෝක කවි දිනය සමරන්නට තනායම්පල රේඩියෝව සැරසින මොහොතේ එහරහ සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වන තවත් සුවිශේෂිත වූ චරිත අතරින් විශේෂිත වූම චරිතයක් තමයි අපේ කවිලොවේ අප්පච්චිලි සෙවිරුදාවලියලා ආචාර්ය කිවිපති සේනාම්බලංගොඩ කිවිඳුන්. ඉතින් හිතවන කවිය නගා සිටුවන්නට, හිතවන කවිය ඔසවා තබන්නට ඔහු කරන කැපකිරීම කවියට ලැබෙදී ඔබට අපි අමතකයෙන් සඳහන් කළ යුතු කාරණයක් නම් නොවේ. ඒ නිසාම ලෝක කවි දිනයේ සමරන අද දවසේ කවිය හද තුල ලැබුම්ගත් ආචාර්ය කිවිපති සේනාම්බලංගොඩ සමරද කලාකරුවාණන්ට ඔහුගේ සොදුරු හඬ අපි ආදරෙන් තානායම්පල හරහා ඔබට තිළින් කරන්නට උත්සාහකත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් තමයි මේ. අපගේ හැම දියගිය
පමණ කවියත් කාලයකින් හරි කිය පල්ලා අද හෙට මියයයි මම අද වයසයි අපගේ නම්බුව තිය පල්ලා උදාහරණයක් තමයි මේ පිනිමල්ලායේ හැංගිලා ඉන්නේ. කියන්න බලන්න දන්නවනම් ඒ කවුද කියලා? ඔව් බොහොම යතිනා නම් ඇයව දන්නවා හෘදයාංගම චරිතයක් විදිහට. සමහර වෙලාවට මට හිතෙනවා ඇය පාලමා. ඔව් ඒ කියන්නේ වයස් භේදයක් නැතිව තරුණ පරපුරටත් පැරණි කවියන්ටත් හරි මැත්තින් ඉඳලා එකට යා කරන පාලමා. ඉතින් ආයුබෝවන් කියලා ඇයවත් පිළිගන්නවා තානායම්පලට. පිනිමයයි සිඟවී කවි මල් මිලනේ ස්වර්ණ බන්නේක කිවිඳේ කවි ගුතන තානායම් පෙරට ගොඩ වෙදු නම සිතුන දෙය පවසන්න
ලොවෙ කවී තින යකී නිතින අදට යෙදී ඇති කවි දිනේ සමරමු රසවැහිනා කවි ලෝකික යමනින සවෙරනා දින සැමරුම මන බඳින හසයා වුණා දැනි සිටිවිලි රස මරන බස පිදුනා කවි මල් දම ගෙල බැඳීම නිති ඉපදෙන සිතිවිලි මත රස කවි පද බැඳෙනා බැති කුසුමෙන කුට දෙමිලය සනසන පද වරුණා පැතිවිලසින සුගයින අම මිහිරක සුව සදනා සති ගණනක වැඩි තුරුවන මුතුවැල් දෙමි අමුණා සිය දෙස හැර අවුදින් පිට දේසෙක අපි වසනා නිති සුරකි මුහෙල උරුමයේ කවියක ලොව පිටෙනා වනවදුලක පිපි කුසුමෙක සුවතින් සුවගෙනෙනා කවිදින එක අසිරිය රන් චාමර ලෙල දෙමිනා මම පින්මැලී පිනිමල් යාය මගේ ආදරණීය ස්තුතිය මේ වැඩසටහන් නිෂ්පාදනය කරන රුවන් රත්නායක මහත්මයාට සංජිමා රාජපක්ෂ අධ්‍යක්ෂිකාවට අධීක්ෂණයෙන් සංස්කරණයෙන් සුසන්ත දන්දිනේ ගමගේ මහත්මයාට බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දෙන්නට. එහෙමනම් බොහොමත්ම ස්තුතියි ස්වර්ණ බණ්ඩායක අපේ ආදරණීය සහෘදවේදී කලාකාරිනීට අප තානයම්පල රේඩියෝව සමග සම්බන්ධ වී කවි කීපයක් ගායනා කරමින් මෙම කාලීන කවි අභිමානී විශේෂ වැඩසටහන වර්ණවත් කළාට. කවි ලොවේ ගිනි සිරුව කියලා මම ඇයව හැඳින්වුවට කිසිම වැරැද්දක් නැහැ. කවි මඩුවකට ගියාම උනත් කාගේවත් නේතු පිය වෙන්න නම් ඇය ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ ගිනි සිරුව කවුරුත් නෙමේ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය. ආයුබෝවන්. අද කවි දිනය සමරන විට ලෝකෙ පුරා කවි ගිනි සිලුව ඇත නිතරම කවි කරා තානායම්පලට ගොඩ වී අහස අරා ආනුභ පිළිගනිමි කිවිඳේ ඉතිං කවියනි අවදි වෙනු මැන තාලය අනුව ආයේ ඒ නුයි මුළු ලොවම
ජාත්‍යන්තර කවිගින සමරමේ මොහොතේ ලෝකවාදී තේරම කවිගින කියන්නත් ලංකාවේ තිබෙන අපේ හිතවත් කවිගින කියන්නත් ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙලා කවි අසන අපේ කවි කියවන අපේ කවිගින සුබපතන්ට මම අමතක කරන්නේ නැහැ ඔබ නිසා තමයි අප මේ වගේ මේ තලයක ආවේ ඔබේ අත්වලින් ඔබේ ඇගයුමෙන් සියලුම කවින් එකතු වෙලා අපේ රසිකයින්ටත් මේ අවස්ථාවේ ඉතිරිවන්ත වෙන්න ඕනි අපිව මේ ධෛර්යමත් කරනවට ඒ වගේම සියලුම කවින්ගේ මම ඉල්ලා සිටිනවා සියලුම ભેද ඉවත දාලා ලොකු පොඩි කියලා ભેදයක් නැතුව සියලුම දෙනා එකතු වෙලා අපේ කවිය අපේ සිංහල කවිය ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් යම් කෙනෙක් කරනවා නම් ඒක තමයි අපි ලෝක කවි දිනය වෙනුවෙන් අපේ ප්‍රාර්ථනාව කියලා මම ඔබ සියලු දෙනාගෙම ඉල්ලා සිටින්න කැමතියි. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ සිංහල කවිය තව තවත් මුළු ලෝකෙම බැබළෙන්නට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම සංජිමා ශ්‍රී ලංකාවටම ආවේනික වූ මේ හිතවන කලාව තුළ හිතවන කලාව හිතවන කවිය නැත්නම් සිටුවන්නට ඒ වගේම හිතවන කවියට අනුපමිත සේවයක් කරන කලාකාරිනියන් අතරින් විශේෂ තැනක් ගන්න කලාකාරිනියන් කීප දෙනෙක් තමයි අපි මේ කවිය අභිමානී විශේෂ වැඩසටහනට සම්බන්ධ කරගත්ත බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනිනුත් අපි මේ අවස්ථාවේදී බොහොමත්ම තානාම්පල රේඩියෝව සහ අප වටා එක්ලොක් වී සිටින සියලුම සහෘද රසික රසිකාවියන් වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරන්නට කැමති මේ අවස්ථාවේදී ශ්‍රියා හිඳුරංගල හිතවන කලාව බබලවන කලාලෝකයේ තාරකාවියට මේ අවස්ථාවේදී අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා තානායම්පල රේඩියෝව සමග සම්බන්ධ වී මේ කවි අභිමානී විශේෂ වැඩසටහන වර්ණවත් කළාද. ඇත්තටම තානායම්පල රේඩියෝවේ නිර්මාතෘ චාමින්ද දිසානායක මහතාට අපිව නිරතුරු මේ වැඩසටහන සඳහා යොමු කරන එරික් ප්‍රනාන්දු චත්‍රිකා සේවන්දී ඒ වගේම නිරතුරුවම අපේ වැඩසටහන සඳහා බොහොම කැපවීමෙන් කොච්චර වැඩ තිබුණත් අපිත් එක්කම රැඳී ඉඳලා අපිට උදව් කරන සුසන්ත දන්දෙනි කලාකරුවාට අපි මේ අවස්ථාවේ බොහොම ආදර ගෞරවය පුද කරන්න කැමතියි. නේද රුවන්? ඔව්, රුවන් රත්නායක වැඩසටහන නිෂ්පාදනය කරලා ඔබ වෙතට මේ විදිහට ගෙනින්න බොහොම උත්සාහයක් දරනවා. ඇත්තටම රටේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද කලාවට කැප වෙච්ච චරිතය තමයි මේ රුවන් රත්නායකත්. ඉතින් කවිය ජීවිතය කරගත්ත අපි රටට සේවයක් කරන්න තමයි පළවෙනිම බලාපොරොත්තුව. එමනම් සංජිමා අපි මේ කව්‍යාභිමානී විශේෂ කාලීන වැඩසටහන නිමා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් වෙනදා වගේම අපට මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නන්නායුරින් සහයෝගය ලබා දුන්, ඒ වගේම මෙම කාලීන කාව්‍ය මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වර්ණවත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලුම කලාකාරිනියන්ටත් කලාකරුවන්ටත් ඒ වගේම අධීක්ෂණයෙන් සහයෝගය ලබා දෙමින් අපව දිරිමත් කරන තානායම්පල රේඩියෝ මාධ්‍ය ජාලයේ සභාපති සාමාන්‍ය අධිකාරී සුසන්ත දන්දිනිය ගමගේ මහතාටත් ඒ වගේම සම්බන්ධීකරණය කරමින් කතරින් සහයෝගය ලබා දෙන සංජිමා සුදේශිනී රාජපක්ෂ සොයුරියටත් තානායම්පල කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අපි මේ අවස්ථාවේදී හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. එහෙමනම් නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමුවනතුරු අපි සමුගෙන යන්නටයි මේ සූදානම. සියලු දෙනාටම යහපතක්ම වේවා. www.thanayampale.com අපහඳ සවන වන්දිනා ගුවනේ හඳ රැව් දෙවනා සවනින් සවනට ඇසෙනා තානායම්පල උඩකින් කුඩකට නැගෙනා හැම හදවතකම රැඳෙනා නව අලුතක රස මවනා තානායම්පල
ඔබට කතා කරනවා තවත් එකක් නොවෙනවා සැනට එකක් එනවා ආනායම්පලේ